ආයුබෝවන් කියලා පිළිගන්න ඔබ හැමෝම SL Mototech YouTube channel එක වෙත. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් රථවාහන හිමියන්ට මූණ දෙන්න වෙලා තියෙන ගැටලුවක් වන මීයන්ගෙන් සහ ලේන් නුවණ සතුන්ගෙන් ඇතිවන කරදරය සම්බන්ධයෙන්. වාහනේ ඇතුළට මේ මීයන් ඇතුල් වෙන ප්‍රධාන මාර්ගයක් තමයි වාහනේ වායු සමීකරණ පද්ධතියට බාහිරින් වාතය ඇදලා ගන්න නැත්නම් ප්‍රෙෂර් එක ඇදලා ගන්න ප්‍රෙෂර් හෝල් එක මේක තියෙන්නේ බොහෝ වාහනවල වයිපර් පැනල් එක හයි වෙලා තියෙන ඒ කොටසේ ඇතුළතින් එතනින් සිදු කරන්නේ වායු සමීකරණ පද්ධතියට අවශ්‍ය බාහිර වාතය ඇදලා ගන්න එක මේකට කිසිදු ආවරණයක් නිෂ්පාදකයෙන් යොදන්නේ නැහැ නමුත් නවීන වාහනවල මේ ගැටලුව නිසා ඔවුන් දැන් එන ආවරණයක් යොදන්න පෙළඹෙලා තියෙනවා මේ සිදුර හරහා බොහෝ විට මීයන් වැනි සතුන් වාහනේ ඇතුළට ගමන් කරන්න පුළුවන් ඒක නිසා මුලින්ම අපි කරන්න ඕන මේ වයිපර් පැනල් එක ගලවලා ඒ ඇතුළත ඒ ප්‍රෙෂර් හෝල් එකට පිටතින් ආවරණයක් යොදන්න ඕන මෙහිදී අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕන ඒ යොදන ආවරණය දැලක් විය යුතු සම්පූර්ණයෙන් ආවරණය කරොත් වායු සමීකරණ පද්ධතියට අවශ්‍ය බාහිරින් වාතය ඇදලා ඇතුළට ගන්න එකට මේ බාධාවක් වෙන්න පුළුවන් වාහනවල දොරවල් ඇරීමේදී හා වැසීමේදී සිදුවන පීඩන වෙනස සමපාත කිරීමට නැත්නම් පීඩන වෙනස මගහරවා ගන්න වාහනවල පිටුපස කොටසේ වාකවුළු සවි කරලා තියෙනවා මේක බොහෝ විට අපිට බලා ගන්න පුළුවන් වාහනේ පිටුපස බෆරය ගලවා ඉවත් කළාට පස්සේ දෙපසින් හෝ එක්පසකින් මේ වාකවුළු පිටිලා තියෙනවා මේ වාකවුළු හරහා මීයන්ට නැත්නම් ලේන් නුඹ වැනි සතුන්ට ඇතුළට ගමන් කරන්න පුළුවන් පෙර අපි යොදපු ආකාරයෙන්ම මෙම වාකවුළු වලටත් කම්බි හෝ ඊට සමාන ආකාරයෙන් දැල් ආවරණයක් යෙදීම තුලින් අභ්‍යන්තරයට එම මාර්ගය හරහා සතුන්ට ගමන් කිරීම වළක්වා ගන්න පුළුවන් මේ ලෝහමය දැල් ආවරණ යෙදීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා එන් ප්‍රධාන කාරණාවක් වන්නේ මේ සවි කිරීමේදී ගොඩක් දෙනෙක් මේකට රිවර්ට් යෙදීම හෝ ඇන යෙදීම සිදු කරනවා නැතිනම් සුදුසු ගම් වර්ගයක් යොදා මෙයලවන්න පුළුවන් මෙහිදී වඩාත්ම අපි සැලකිලිමත් විය යුතුයි අප සිදුරු කරන විට ඉදිරිපසේදී නම් ඉත ඉහලින් තිබෙන්නේ වාහනේ වින්ස්ක්‍රීන් එක. මේ වින්ස්ක්‍රීන් එක පිළිබඳ අවධානය යොමු කරලා සිදුරු විදීම සිදු කරන්න ඕන. වාහනේ පිටුපස වාකවුළු සවි කිරීමේදී නම් ඒ ගලවා ඉවත් කර දැල් ආවරණයක් යොදා නැවත සවි කිරීමේ හැකියාවක් තියෙනවා. මේ ආකාරයට එම ස්ථාන ආවරණය කරගත් පසු වාහනය තුල තවදුරටත් මීයන් වැනි සතුන් සිටියදයි අපිට සැකහැර දැනගන්න ඕන. ඒ සඳහා කරන්න ඕන නිවසේදී පාවිච්චි කරන මී කූඩු වැනි උපක්‍රමයක් මගින් වාහනේ ඇතුළත මීයන් තවදුරටත් සිටියදයි අපි පරීක්ෂා කරලා බලන්න ඕන. මේ ආකාරයෙන් ඔබ වාහනේ අදාළ කොටස් ආවරණය කිරීම තුලින් වාහනේ අභ්‍යන්තරයට මීයන් වැනි සතුන් ඇතුල් වීම වළක්වා ගන්න පුළුවන්. මෙහිදී කිව යුතු තව වැදගත් දෙයක් තියෙනවා. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ මේ දැල් ආවරණය එදුවට පස්සේ මේ සතුන්ගෙන් සිදුවන කරදරය සදහටම අවසන් වෙනවායි කියලා. නමුත් එහෙම නැහැ. මෙහිදී අපි සිදු කරන්නේ වාහනේ ඇතුළට නැත්නම් අභ්‍යන්තරයට මීයන් වැනි සතුන් එන එක වළක්වා ගැනීම පමණයි. නමුත් ඔබ වාහනේ නවතා තිබෙන ස්ථානය අනුව වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක නැත්නම් එන්ජින් එක උඩ පැත්ත ආදී කොටස් වලට මීයන්ට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. වාහනේ වයරින් පද්ධතියේ බොහෝ කොටස් වාහනේ එන්ජින් ආශ්‍රිතව පිරලා තියෙනවා. එහිදී වඩා සැලකිලිමත් වෙන්න ඕන මේ දැල් ආවරණ එදූ පමණින් පමණක් එම කොටස් වලට මීයන් හෝ වෙනත් සතුන් ඇතුල් වීම හෝ ගැවසීම පාලනය වෙන්නේ නැහැ. එම නිසා ඔබ වඩාත් කල්පනාකාරීව
ඔබ වාහනේ නවත්වන ස්ථානය එලිමහන් ස්ථානය හෝ වාහනය අභ්‍යන්තර ගරාජය නම් ඒ පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුයි.